up. Hi, go on. අදාපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ ගෝ කියන්නේ මොකද්ද කියලා සිංහලෙන් ඉගෙන ගන්න. මොකද්ද මේ ගෝ කියලා කියන්නේ? ගෝ කියලා කියන්නේ ඇත්තටම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. මේක Google සමාගම විසින් තමයි හදලා තියෙන්නේ. මේක 2009 අවුරුද්දේ දැනට අවුරුදු 9කට කලින් තමයි මේක මුලින්ම ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ Google සමාගම විසින්. ඉතින් මේ ඉන්නේ මේ Google Go කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ අයිතිකරු තුන්දෙනා. අපි Go authorsලා කියලා මේගොල්ලන් කියනවා. මෙතන මුලින්ම ඉන්නේ රොබර්ට්, ඊළඟට ඉන්නේ රොබ් පයික්, ඊළඟට ඉන්නේ කෙන් තොම්සන්. මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා තමයි මේ Go කියන ලැන්ග්වේජ් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. C++ යොදාගෙන සහ assembly language කියන එක යොදාගෙන. ඉතින් කවුද මේ ඇත්තටම icon එකේ ඉන්නේ කෙනා කවුද බලමු ඉස්සෙල්ලා. කවුද මේ go icon එකේ ඉන්නේ? මෙන්න මෙයා තමයි. අපි මෙයාට gopher කියලා කියනවා. මෙන්න මෙයා තමයි මේ icon එකේ හිමිකරුව වෙලා තියෙන්නේ ඇත්තටම. එයා පදනම් කරගෙන තමයි මේ icon එක හදලා තියෙන්නේ. ඉතින් මේ go ගැන, go language එක ගැන ඔයගොල්ලන්ට අපි නැත්තම් go language කියලා කියන්න පුළුවන්, golang කියලා කියන්න පුළුවන්. මේක ගැන වැඩිදුර විස්තර ඔයගොල්ලන් හොඳටම බලා ගන්න ඕන නම් යන වෙබ්සයිට් එකට golang.org මේකට ගියාම ඒකේ හෝම් පේජ් එක මෙන්න මේ වගේ පේන්නේ. මේකදී ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක් වගේම මෙතන go කියන go language එක try out කරන්න පුළුවන් පොඩි වින්ඩෝ එකක් තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට කරලා බලන්න පුළුවන්. ඊළඟට ඇයි අපිට මේ go programming language එක ඕනේ ඇත්තටම? ගොඩක් ලැන්ග්වේජස් තියෙනවානේ. හැබැයි මේ Go කියන ලැන්ග්වේජ් එක මෙන්න මේ පහල තියෙන පොයින්ට්ස් ගැන තමයි විශේෂ අවධානයක් යොමු කරලා තියෙන්නේ. පළවෙනි එක තමයි memory safety. ඒ කියන්නේ අපි programming language එකකින් යොදාගෙන ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට අපි අතින් වැරදි සිදු වෙන්න පුළුවන් memory එකට. හැබැයි මේ Go කියන ලැන්ග්වේජ් එකේදී මේ memory එක ගැන ගොඩක් සැලකිලිමත් වෙලා ඒ buffer overflowing කියන වගේ තියෙන දේවල් අවම කරගෙන මේක නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කියන්නේ මේක හදලා තියෙනවා. ඊළඟ garbage collection, ඔයගොල්ලෝ හොඳටම දන්න concept එකක් තමයි garbage collection කියලා කියන්නේ. අපි මොන හරි object එකක් හැදුවට පස්සේ ඒක reference එක නැති වුනහම ඒ object එකම පරි වැඩක් නැහැ. හැබැයි ඒ object එක memory එකේ තියෙනවා. හැබැයි මේ Golang language එකේදී මේක automatically ඇවිල්ලා delete කරලා දානවා. මේක වෙන එක වාසියක් තමයි අපිට memory එක ගැන full access නැති වෙනවානේ. මොකද ඒක ඔටෝමැටිකලි වෙන්නේ. අපි ලෝන් ලාවට garbage collection කරන්න බෑ. ඒක ඔටෝමැටික් තමයි වෙන්නේ. ඊළඟට මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ concurrency activities වලදී. එකම වෙලාවේ වැඩ ගොඩක් කරන්න තියෙනවා නම් ඒකේ pattern එක හදන්න, මේ concurrent activities වල pattern එක හදන්න, ඒ වගේම ඒකේ interaction වලට formal language එක යොදා ගන්නවා මේ CSP කියන style. CSP කියලා කියන්නේ communicating sequential processors කියන එක. ඊළඟ ප්‍රධානම වශයෙන් මේක ගොඩාක්ම යූස් කරන්නේ මේ API build කරන්න සහ back end එක build කරන්න. API කියන එක ඔයගොල්ලෝ දන්නවා, application programming interface කියන එක. ගොඩක් mobile device වල data යවන්න, ගොඩක් IoT වල data යවන්න අපි API කියන එක යොදාලා. තව ගොඩක් දේවල් තියෙනවා, ඔයගොල්ලෝ හොයලා බලන්න. ඊළඟ අපි මේ link එක බලුවොත්, මේ link එක ඇවිල්ලා stack overflow එකේදී මම දීලා තියෙන්නේ link එක වීඩියෝ එක පහල ඇති බලන්න පුළුවන් ඔයගලන්ට. මේකේ ඇවිල්ලා stack overflow එකේ වැඩියෙන්ම කැමති programming languages කියන එක බැලුවොත් go කියන programming language එක පස්වන ස්ථානයේ තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මුලින්ම තියෙන rust, kotlin, python, typescript, ඊට පස්සේ go. ඉතින් මේ go කියන එක download කරගන්න ඔයගලන්ට පුළුවන් golang.org site එකේ තියෙන download link එක click කරලා ඔයගලන්ට අවශ්‍ය ඔගලන අවශ්‍ය කරන OS එකෙන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මගේ මැෂින් එකේ Linux තියෙන, මම Linux වලින් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු දැන් ඩවුන්ලෝඩ් කරගත්ත එක කොහොමද ඔයගොල්ලෝ බලන්නේ කියලා. මේ Go එක අපි ඩවුන්ලෝඩ් කරගෙන වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු දැන්. Right. දැන් මම Go ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඒක ඇවිල්ලා zip ෆයිල් එකක් එන්නේ. ඔයගොල්ලෝ ඒක extract කරගන්න තමන්ට ඕන තැනකට. හැබැයි Golang එකෙන් මේක රිකමන්ඩ් කරන්නේ user file එකේ. දැන් මම මේක list කරලා බලුවොත් මගේ user file එක තියෙනවා. මෙන්න මේක ඇතුලේ
ලෝකල් කියල එකක් තියෙන. මේ ලෝකල් කියන එක ඇතුළට තමයි ගෝ කියන එක දාන්න ඕගලන තැම්මට පේනදි මම මෙතන ෆෝල්ඩ එකක් හදලා තියෙන ගෝ කියලා මේක ඇතුළට තමයි මම එක්ස්ට්‍රැක්ට් කරේ. බලන්න එක්ස්ට්‍රැක්ට් කරාම මේ වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඔගලන්ට මෙතන පර්මිෂන් දෙන්න නැත්නම් ඔගොල්ලෝ දන්නවා CHMOD දාලා මේක පර්මිෂන් චේන්ජ් කරගන්න. ඒක මම මෙතන කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේ ගෝ කියනගත් එක්ක වැඩ කරන්න පුළුවන්. වැඩ කරනකොට ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ වර්ක් ස්පේස් එක හදා ගන්න ඕනේ. මම මගේ වර්ක් ස්පේස් එක හදාගෙන තියෙන්නේ මගේ හෝම් ඩිරෙක්ටරි එකේ. මම මේකේ ගෝ කියලා ෆෝල්ඩ් එකක් හදාගත්තා. මේ ගෝ කියන ෆෝල්ඩ් එකේ ෆෝල්ඩර්ස් දෙකක් හදා ගන්න ඕනේ. ෆෝල්ඩ හදාගන්න ඔකට දානවා mkdir, එහෙම නැත්නම් gui එකෙන් කියලා හදාගන්න. රයිට් ක්ලික් කරන්න. හරි කොහොම හරි. ඊළඟ මෙතන අපි ෆෝල්ඩර්ස් දෙකක් හදාගන්නවා bin සහ src කියලා. මේ src ෆයිල් src ෆෝල්ඩ් එකේ තමයි අපි හදන කෝඩ් එක තියෙන්නේ, සෝස් කෝඩ් එක. ඒක කම්පයිල් වුණාට පස්සේ ක්ලාස් ෆයිල් එක, එහෙම නැත්නම් බයිට් කෝඩ් එක තියෙන්නේ bin කියන ඩිරෙක්ටරි එකේ. දැන් මම හදලා තියෙන ටිකක් මෙතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන මම හදලා තියෙන සෙට් එකක්. එතකොට මේකේ තියෙන්නේ සෝස් කෝඩ් ෆයිල් එක. රයිට්. ඊළඟට මම ගියොත් bin එක ඇතුළට එතන තියෙන්නේ මෙතන තියෙන්නේ ඔක්කොම බයිට් කෝඩ් ෆයිල් එක. බයිනරි කෝඩ්ස් ෆයිල් එක. රයිට්. ඔන්න ඔය වගේ තමයි ඒක ඇතුළේ තියෙන්නේ. දැන් මම right මම මෙතන ඉඳගෙන මම මේකේ run කරන්න අපිට මේක දැන් go තියනවාද කියලා බලාගෙන අපිට go කියලා type කරන්න පුළුවන්. ඒතර පෙන්නවා command not found කියලා. ඒකට පොඩි දෙයක් කරන්න ඕනේ. අපි මේ path එක set කරන්න ඕනේ. ඔයගොල්ලන් මතක ඔයගොල්ලන් දන්නවනේ ඔයගොල්ලෝ java මුලින් කරලා තියෙනවා නම් java ල path set කරන හැටි ඔයගොල්ලන් මතක ඇතිනේ. environmental variables ගිහිල්ලා එන case එකක් කරන්න ඕනේ. මේකෙත් ඒ වගේ තමයි. මේකේ අපි මේ path ඔක්කොම තියාගෙන ඉන්නේ ubuntu වල profile කියලා ෆයිල් එක. අපි ඒක ඕපන් කරමු ඉස්සල්ලාම. මම ප්‍රොෆයිල් එක ඕපන් කරනවා. මගේ ප්‍රොෆයිල් එක මේ විදිහට තමයි තියෙන්නේ. උතර password එක කිල්ලනවා. password එක දෙන්න. ඔව්. කොහෙද ඒක වැරදුනේ. right. හරි. මගේ ප්‍රොෆයිල් එක මම ඕපන් කරනවා. මේකේ අන්තිමටම ඔයගලන්ට තියෙනවා පොඩි දේවල් ටිකක් දාන්න. go path එක දාන්න ඕනේ. මගේ go path එක තියෙන්නේ මෙන්න මෙතන. go කියන එකේ හෝම් ඩිරෙක්ටරි එකේ go කියන තැන තමයි ඒක තියෙන්නේ. ඊළඟට අනිත් එක තමයි normal path එක set කරන්න ඕනේ. මම go path එක ගන්න variable එකක් විදිහට තමයි ගත්තේ. හරි. path කියන එක තියෙන්නේ මගේ user file එකේ local directory එකේ go කියන එක ඇතුලේ bin ඕක ඇතුළට තමයි යන්න ඕනේ. මේක කම්පයිල් කරන නම් මම නතර. ඊළඟට මගේ go path එකම variable asset කරගෙන තියෙනවා. go path එකේ bin directory එකත් මේ අවස්ථාවේදී බලන්න. ඊට පස්සේ මේක save කරගන්න control x y කියන එක ගෙබුවාම ඒ නමින්ම save වෙනවා. දැන් ඔන්න save වෙලා තියෙන ඕගලන්ට එක බලන්න පුළුවන් ඕනනම් cat ගිහිල්ලා .profile ඒතර ඒක අන්තිමට තියෙනවා. right clear කරලා දාමු. දැන් මම ගිහිල්ලා දැන් අපි go කියලා test කරත් මේක වෙන්නේ නැහැ. මොකද අපි profile එක update වෙන්නේ නැහැ. profile එක update කරාට ඒක මේ අවස්ථාවේදී apply වෙන්නේ නැහැ. ඒක apply කරන්න නම් අපිට apply කරන්න තව command එකක් තියෙනවා use කරන්න. ඒක තමයි source අපේ profile එකේ නම. right then අපේ profile එකේ දාපු details add වෙලා තියෙනවා. right දැන් ඕගලන්ට බලන්න පුළුවන් go කියන language එක වැඩ. ඕගලන්ට මෙතන ඉතින් බලලා help එකක් අරගෙන මේ අවස්නේ තියෙන ඔක්කොම දේවල් use කරලා ඕගලන්ට බලන්න පුළුවන්. මම go version එක බලන්න. go version එක වලින් බලන්න පුළුවන් 1.11.4 Linux machine එකේ තියෙන. ඒ වගේ ඔයගොල්ලන්ට ගොඩක් දේවල් මෙතන බලන්න පුළුවන්. go list kernel ඒ වගේ අපිට packages ගොඩක් බලන්න පුළුවන්. go doc right
ඔයවගේ අපිට දැන් ගෝ එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. අපි ඊළඟ ටියුටෝරියල්ස් එක බලමු කොහොමද සිම්පල් ගෝ ප්‍රොජෙක්ට් එකක් හදලා ඔගොල්ලෝ අවුට්පුට් එකක් ගන්න කියලා. හරිනේ? රයිට්. එහෙනම් අපි ඊළඟ ටියුටෝරියල් එකේදී හම්බ වෙමු. ජය වේවා. Yeah. Turn me up.